අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත ගෝඨාභයගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව විනාඩි 13යි තප්පර 17කින් අවසන් යලි රැස්වීම අඟහරුවාදා මාළුවට ජලය නැතුව ඉන්න බෑ වගේ බලය නැතුව රාජපක්ෂලට ඉන්න බෑ ජනපති මල්ලෙන් වික්‍රමසිංහ බලලා එලියට පැන්නේ සාගර නිසයි අද ටෙලිවැකියෙන් කාංචනගෙන්ම ටෝකන් එක වෙනුවට QR කෝඩ් එකක් ලියාපදිංචියට වෙබ් අඩවියක් ඉදිරියට ඉන්දන QR එකට දැන් දේශීය පුවත් පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් ඊයේ පැවැත්ුණා ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනපති ධූරෙන් ඉල්ලා අසූ බව නිල වශයෙන් පාර්ලිමේන්තු මහලේ කම්වරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා මේ අතර පුරප්පාඩු වූ ජනාධිපති ධූරයට නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම ලබන 20 වනදා සිදු කිරීමට නියමිතයි ඒ සඳහා නාම යෝජනා කැඳවීම 19 වනදා සිදු කරන බවයි මහලේ කම්වරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 20/22 ජූලි 14 වන දින සිට බලපෑත්වෙන පරිදි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බැවින් ඒ පිළිබඳ නිවේදන තුනක් පාර්ලිමේන්තුවේ මහලේ කමයා විසින් දැන් මේ සභාවට ඉදිරිපත් කරනු ලැබේ 2022 ජූලි මාස 14 වන දින ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමනි ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ප්‍රතිඥාවන් දී 2019 නොවැම්බර් මාස 18 වන දින මා විසින් එම ධූරයේ රාජකාරී බාර ගන්නා ලදී ජනාධිපති ධූරයේ රාජකාරී ආරම්භ කර මාස 3ක් ගතවීමට පෙර මුළු මහත් ලෝකයටම බැලපෑ COVID-19 මාරාන්තික වසංගත තත්වයට මුහුණ දීමට අප රටටද සිදු වූ අතර ඒවන විටත් ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය හමුවේ වුවද එකී වසංගත තත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට මාහට හැකිවීම සතුටට කරුණකි එමෙන්ම COVID-19 වසංගත තත්වයෙන් වසර ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වීම සහ විදේශ විනිමය හිඟයකට මුහුණ දීමට අප රජයට සිදුවිය ඒ තුලින් ඇති වූ අස්ථාවරත්වයන්ට විසඳුමක් සෙවීම සඳහා සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මා විසින් හැකි සෑම උත්සාහයක්ම ගන්නා ලද අතර ඒ සඳහා ගත හැකිව තිබූ හොඳම පියවරයන් ගන්නා ලද බව මගේ පෞද්ගලික විශ්වාසය වේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරයෙන් 2022 ජූලි මාස 14 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි තවද මේ දක්වා මා උපන් මෞබිමට මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කළ පරිදිම ඉදිරියටත් ඒ සඳහා මාගේ උපරිම දායකත්වයේ ලබා දීමට අපකැප වී සිටින බවත් වැඩිදුරටත් දන්වා සිටිමි මෙයට හිතවත් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මන්ත්‍රීතුමනි අද රැස්වීමේ දින සිට පැය 48කට කලින් නොවන්නා වූ සහ දින 7කට පසු නොවන්නා වූ දිනයක මා විසින් නාම යෝජනා බාර ගනු ලබන දිනයක් සහ වේලාවක් නියම කළ යුතු බැවින් එකී දිනය සහ වේලාව වශයෙන් 2022 ජූලි මාස 19 වැනි අඟහරු වාදා පූර්ව භාග 10ට පාර්ලිමේන්තුව රැස්වී නාම යෝජනා බාර ගැනීමේ කාර්යයේ නිරත විය යුතු බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. අවසාන වශයෙන් නාම යෝජනා බාර ගැනීම සම්බන්ධයෙන් මෙම කරුණු ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා තේරීම් බාර නිලධාරියා වශයෙන් ක්‍රියා කරනු ලබන බව දන්වමි. පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධූරය සඳහා තෝරාපත් කර ගනු ලැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යෝජනා කිරීමට අදහස් කරන සෑම මන්ත්‍රීවරයෙකුම එසේ යෝජනා කිරීමට අපේක්ෂා කරනු ලබන මන්ත්‍රීවරයා එසේ තෝරාපත් කර ගනු ලැබුවහොත්
ජනාධිපති ධූරයේ සේවය කිරීමට එතුමා කැමැති බවට ලිඛිත එකඟත්වයක් ලබා ගත යුතු අතර එහි පිටපතක් නාම යෝජනා බාරගනු ලබන 2022 ජූලි මාස 19 වැනි අඟහරුවාදා මා වෙත බාර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. නාම යෝජනා බාර ගන්නා දිනයේදී නාම යෝජනා කිරීමට අපේක්ෂා කරනු ලබන මන්ත්‍රීවරයා අනිවාර්යයෙන්ම එදින සභා ගර්භය තුලට පැමිණ සිටිය යුතු වෙනවා. ඒ යෝජනාව වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් ස්ථිර කරනු ලැබිය යුතුයි. ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට අවස්තර නොමැති බව ද සඳහන් කරනු කැමැත්තෙමි. එක් මන්ත්‍රීවරයෙකුගේ නම පමණක් යෝජනාවෙහි තිබෙනවා නම් මා විසින් එසේ යෝජනා කරනු ලැබූ මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තුව විසින් තෝරාපත් කරගෙන ගනු ලැබූ බව ප්‍රකාශයට පත් කරනු ඇත. එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකුගේ නම් යෝජනා කර ස්ථිර කරනු ලබයි නම් නාම යෝජනා බාර ගැනීමේ වේලාවෙන් පැය 48කට පසුව නො වූ දිනයක ඡන්ද විමසීම සිදු කරනු ලබන අතර එකී දිනය හා වේලාව පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලැබිය යුතුය. ඒ අනුව ජූලි මාස 20 වැනි බදාදා පාර්ලිමේන්තුව රැස්වීමක් පවත්වා ජනාධිපති ධූරය සඳහා ඡන්ද විමසීම සිදු කළ හැකිය. එලෙසම ගරු මන්ත්‍රීවරුනි පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධූරය සඳහා යම් මන්ත්‍රීවරයෙක්ගේ නම යෝජනා කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයෙකු වශයෙන් තෝරාපත් කර ගැනීමට දක්වා ඇති නුසුදුසුකම් පිළිබඳවද සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බව දන්වා සිටීමට කැමැත්තෙමි. කතානායකතුමනි පාර්ලිමේන්තුවේ 2022 ජූලි මාස 19 වෙනි අඟහරුවාදා දින පෙරවරු 10 දක්වා කල් තැබිය යුතුයි. ඒ අනුව ජූලි මාස අඟහරුවාදා දින පෙරවරු 10 දක්වා සභාව කල් තබනු ලැබේ. නව ජනාධිපති තනතුර සඳහා විවිධ නම් යෝජනා වී තිබෙනවා. අනුර කුමාර දිසානායකත් ජනාධිපති තනතුර සඳහා තරඟ කිරීමට සූදානම් වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ අපේක්ෂකින් කිහිප දෙනෙකු ඉදිරිපත් වුවහොත් කිසිවෙකුටවත් සහාය ලබා දෙන්නේ නැති බවයි. මේවන විට පුරප්පාඩු වී ඇති විධායක ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකින් කිහිප දෙනෙකුගේම නම් යෝජනා වී තිබෙනවා. එළඹෙන 20 වනදා ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය යටතේ පැවැත්වීමට නියමිතයි. ඒ අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නමත් ජනාධිපති ධුරය සඳහා නම් කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ තමා ජනපති සටනට සූදානම් බවයි. ඒ අනුව සමගි ජනබලවේගයේ හා සමගි ජන සඳහනේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එෙහිදී අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වීමට අදාළ යෝජනාව නැවත තහවුරු කිරීම සිදු වුණා. එවැනි පසුබිමක තමාද ජනපති සටනට තරඟ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා. කෙසේ වෙතත් සිය පක්ෂයේ සහය ඩලස් අලහප්පෙරුමට ලබා දෙන්නේ නැති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් ප්‍රකාශ කළේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය සහය පළ කරන බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එහි මහලේකම් සාගර කාර්යවසම් සඳහන් කළා. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේ සිය සහය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ලබා දීමට සූදානම් බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් අද ප්‍රශ්න කර සිටියා. ඒ අනුව මෙම තීරණය ගනු ලැබුවේ කුමන අධිකාරී යටතේද? මෙම තීරණය ගැනීම සඳහා සහභාගී වූ බව කියන පුත්කලින්ගේ නම් මොනවාද? මෙම පුත්කලින්ගේ තෝරා ගැනීමේ පදනම කවරේද? අපේක්ෂිත රැස්වීමේ ස්ථානය දිනය හා වේලාව. මෙම දැනුම් දීමේ දිනය හා වේලාව ඇතුළුව මෙම අපේක්ෂිත රැස්වීම කැඳවන දැන්වීමට අදාළ විස්තර මොනවාද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව මෙම තීරණය ගෙන ඇත්තේ කුමන පදනමකින්ද යන්න මහාචාර්ය ජී.එල්. පීරිස් සාගර කාර්යවසම්ගෙන් ප්‍රශ්න කර සිටිනවා. මෙවන විට බල අර්බුදය පක්ෂ අර්බුදයක් දක්වා ගමන් කර ඇති බවක් දැන් දකින්න පුළුවන්. මෙවර ජනාධිපතිවරණයට ජාතික ජනබලවේගයත් තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක අපේක්ෂකයෙකු ලෙස යොමු කිරීමට නියමිතයි. එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුව ඇතුලේ ජනාධිපතිවරයා තේරීමේ තරගයේදී ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අපේ පක්ෂයේ නායක
අනුර දිසානායක සහෝදරයා අපි ඉදිරිපත් කරනවා ඒ ඉදිරිපත් කරන්නේ මේ රට මේ අද වැටලා තියෙන මහා දැවැන්ත ආර්ථික අර්බුදයේ ගොඩ ගැනීම සඳහා නායකත්වය ලබා දීලා ඒ අභියෝගේ බාර අරගෙන අනිකුත් මන්ත්‍රීවරුන්ගේ දේශපාලන පක්ෂවල එකඟතාවයෙන් අපි නායකත්වයේ බාර ගන්න මොහොතේ සිට සියලු දෙනාගේ එකඟත්වයෙන් හැදෙන අන්තර්කාලීන ආණ්ඩුවක් හරහා සිවිල් සංවිධාන සහ මේ රටේ පොදුමහත් ජනතාව යෝජනා කරන ඒ යෝජනාවලිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා මේ අතර ඉල්ලීමක් ලැබුණොත් තමාත ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අනිවාර්යයෙන්ම එළවන්න පෙළහැදිලා ඉන්නවා ජනතාව ඒක අනිවාර්යෙන් සිද්ධ විය යුතු දෙයක්. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වෙලාවේ පඹයක් පමණයි. මේකෙන් ඕන අදගොළු බිහිරි පුද්ගලයෙකුට උනත් තේරෙන්න ඕනේ මෙතන මේක මෙහෙවන්නේ රාජපක්ෂවරු කියන එක. ඒතකොට වාසගමේ විතරයි වෙනස තියෙන්නේ. කොහොමත් නෑ දැයෝ තමයි. බැරි වෙලාවත් ඔබතුමාට මේකේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න කියලා කිව්වොත් මොකෝ බාර ගන්නලා ඇසිද ඔබතුමා? පාර්ලිමේන්තුවේ බහුතරයක් කිව්වොත් මම බහුතර මතයට ඉස නමනවා. එහෙම වුණොත් මේ රට ගොඩ ගන්න මේ අරගල කරුවන්ගේ මතයට ඉස නමලා ඔබතුමාට කටයුතු කරන්න ජනාධිපති අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සිය ස්ථාවරය පැහැදිලි කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තීරණයක් අරගෙන නැහැ. එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් වුණා නම් ඒ අපේක්ෂකයා අපිට හොඳද නරකද කියන එක තීන්දුව කරලා අපිට ඒ තීරණයක් ගන්න තිබුණා. අපි ඡන්දේ පාවිච්චි කරනවද නැද්ද කියන එක. නමුත් මේ අපේක්ෂකයින් 4 දෙනෙක් එහෙම නැත්නම් ඊට වඩා සමහර විට වැඩි වුණොත් අඟහරුවාදා වෙන විට කවුරුන් හෝ ජයග්‍රහණය කරන්න එක්කෙනයි ඉල්ලීමක් කරනවා විවෘතම රටේ ජනතාවගේ දැනගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය වශයෙන් උත් මේ අපේක්ෂකයන් කීප දෙනෙක් ඉදිරිපත් වෙන එක ඒගොල්ල සාකච්ඡා කරලා එක තැනකට ඇවිල්ලා එක්කෙනෙක් පිළිබඳව තීන්දුවක් ගන්නයි කියන එක එසේ පැහැදිලි කරේ නැත්නම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම අපේක්ෂකයෙකුට අපි ඡන්දය පාවිච්චි කරන්නේ නැහැයි කියන එක පැහැදිලිවම කියන්නට ඕනේ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දේශපාල වේදිකාවෙන් ඇසුණු කතා දැන් මේ තරඟයට වැදිලා මේ අය ජනාධිපතිකමට පත් වුණාම මා හිතන්නේ ඒ අයට රට ගැන හිතලා යමක් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද පක්ෂ දේශපාලනයෙන් හා බලකාමී අරමුණෙන් මිදෙන්න බැරුව ඉන්න පිරිසක් මේ පිරිස. ජනාධිපතිකමට පත් කරගත්තේ උත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන එක තමයි අපේ විශ්වාසය පිළිගැනීම. වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් දැනට ඉන්න රනිල් වික්‍රමසිංහ මට කිසිම අයිතියක් නැහැ. ඒ තරඟට ඉදිරිපත් වෙන්න නීතියානුකූල තත්ත්වයක් නැහැ. රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීම සඳහා හොඳම තෝරා ගැනීම තමයි රනිල් වික්‍රමසිංහ මහතා. ඒ නිසා පොහොට්ටුවේ කට්ටිය ඔහුට වැඩි ඡන්ද ලබා දීලා පාර්ලිමේන්තුවේ බලය ලබාගෙන නැවත මේ රට ලේවිලක් කරන්න පාර කපන්න. එතුමා නම වන විධායක ජනාධිපතිවරයා නම් ශ්‍රී ලංකාව ඉතාම ඉහළ තැනක මේ ආසියාවේ ඔසවලා තබයි. වසර 50ක එතුමාට පළපුරුද්දක් තිබෙන දේශපාලන නායකයෙක්. එතුමාගේ නිවාසයේ රත්තරන් තිබුණේ නැ, මැණික් තිබුණේ නැ, චෙක් පොත් තිබුණේ නැ. එතුමාගේ මුළු නිවසේම තිබුණේ පොත්. එතුමාට දැන් යන්න ගෙදරක් නැ. කවුරු හරි එතුමාට යන්න කියනෝ නම් ගෙදරකට ගෙන්න ගන්නයි තියෙන්නේ. සියල්ල පුච්චලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු නායකයෙක්. ඩලස් අලහප්පෙරුම මැතිතුමා මේ අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂකත්වයට ඉතාම සුදුසුයි. ප්‍රශ්නය විසඳය හැකි සීලුම් පාර්ශ්ව එකඟ කරගත හැකි ගැටුමකට නොගිහින් සංහිඳියාවක් සහිතව පොදු න්‍යාය පත්‍රය සකස් කරගෙන යම් තාක් දුරකට යන්න පුළුවන් නායකයෙක් විදිහට අපිට ඩලස් අලහප්පෙරුම මැතිතුමා හඳුර ගන්න පුළුවන්. අනුරකුමාර දිසානායක සහෝදරයව අපි 19 වෙනිදා ඒ නාම යෝජනාවට අපි ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ රට තුල ඇති වෙලා තියෙන ඒ ජනතාව තුලින් ඇති වෙලා තියෙන බලාපොරොත්තු අපි හිතන්නේ ජාතික ජනබලවේගය වන අපිත් නියෝජනය කරන්න පුළුවන්. අපි පක්ෂපාතව නැතුව තමයි අපි වෝට් කරන්නේ නැහැ. ඒ කියන්නේ සජිත් මහත්තයා කැමතිත් නැහැ. කාටත් නැහැ. රනිල් මහත්තයා නැහැ. අපේ දෙමළ මිනිසුන්ගේ අදහස මේගොල්ලන් අහගන්නේ වට ඇහුම්කන් දෙන එකනට අපි වෝට් කරනවා. අපි දැක්කා ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ ලේකම් සාගර කාර්යෝස කියනවා ඡන්දේ දෙන්න තීන්දුව කළා කියලා රනිල් වික්‍රමසිංහ. එහෙම කොහයක්වත් තීන්දුවක් ගත්තේ නැහැ. ලේකම්තුමාටත් පැහැදිලිව කියනවා අපි තීන්දුවක් ගන්නවා පක්ෂයට යන මන්ත්‍රීවරු සියලු දෙනා එකතු වෙලා ලේකම්ට විරුද්ධව මේ විදිය ඔලොමොට්ටල වැඩ කරන්න කියොත් එහෙම. සූතර පුංචෙක් ඉන්නව පොහොට්ටුවේ ලේකම්වරයා. මං හිතන්නේ බැසිල් රාජපක්ෂගේ ඉත්ත තමයි මේ ඉන්නේ. ඒ ඉත්තට දාම් බෝඩ් එකේ තවත් දුවන්න ඉඩක් නැහැ. ඒ නිසා මේ බලය තහවුරු කරගන්න දඟලන්නේ මෙයාගේ සාක්කු පුරව ගන්න. ජනතා බලයට පයින් ගහන්න එපා කියලා අපි මේ සූතර පුංචගෙන් ඉල්ලා හිටින්නේ. එක පොහොට්ටුවේ ලේකම්තුමා අයියේ කියලා තිබ්බා
ඒගොල්ලෝ සහයෝගය දෙනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. හැමදාම පොහොට්ටුවේ ලේකම්තුමාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයිට ඉස්සෙල්ලත් ගම්මන්පිල මහත්තයා රුපියල් 7කින් පෙට්‍රල් වැඩි කරා කියලා ගම්මන්පිල මහත්තයාට විරුද්ධවත් ලියුමක් ගැහුවා. එයාට හැමදාම පොහොට්ටුවේ ලෙටර් හෙඩ් එකයි එයාගේ ලෙටර් හෙඩ් එකයි මාරු වෙනවා. ඒක පැහැදිලිව කියන්න ඕනේ. අපි කිසිම වෙලාවක එහෙම තීරණයක් අරගෙන නැහැ. අපිට තමයි ඉතාම සුදුසු පුද්ගලයා අපි සතුව ඉන්නේ. අධ්‍යක්ෂ සහිත රාජ්‍ය නායකයෙක් විශේෂ මේ වෙලාව ඉදිරිපත් වීමේ රාජ්‍ය නායකයෙක් ඉන්නේ අපි සතුව. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ තරගයට ඉදිරිපත් නොවි අපි සූදානම් හැබැයි සර්වපාක්ෂීය එකමුතුවක් මෙතනදී ආරම්භ කරනවා. කවුද සුදුසු? ඒව නම් කියන්න බෑ. ඒක මගේ රාජ්ඡන්දය. මේ වෙනකොට ගොඩගත් එක්කන මදිද ගත්තා? කවුද මෙහාද? කවුද ගෝඨාභයද? නෑ ගෝඨාභය නෙමෙයි ඊට පස්සේ වැඩබලන ජනාධිපති වුණා ඊට පස්සේ ජනාධිපති වුණා එතුමා. ඒක ඉතින් මේ తాවකාලික දින ගානක වැඩක්නේ. ගෑස් ටිකක් ගෙනලා දුන්නේ දැන් ජනතාවට. ආ ඒව එන්න තිබුණේ ඒව කොහොමද? ඒව මෙහාගේ නෑපු ඒව නෙමෙයි. ඔබතුමාලා මාතර ඇඹුල් තියල් වලට එහෙම කැමතියි කියලා මේ ආරංචියත්. මම ඉතින් ගාල්ලේ ඇඹුල් තියල් වලට කැමති. මගේ ගම ගාල්ලේ. මොන මාතරේවරක් කැමති? මාතර ඉතින් අපේ අල්ලපු ගමනේ. තුන්දෙනාගේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට වෙන්නේ එක්කෙනෙක්ට යෝජනා කරලා අනිත් එක්කෙනා ස්ථිර කරාම ඒ තුන්දෙනා තමයි ඉතින් ඡන්ද ප්‍රතිපල. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙනකොට අපි බලාපොරොත්තු වෙන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඒ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමත් එක්කත් සාකච්ඡා කරලා සමහරක් වෙලාවට අපිට පුළුවන් වේවි අපේ සහයෝගයට ගන්න. දල සලහ පෙරුම මැතිතුමත් එක්ක සාකච්ඡා කරලා අපිට ඒ කණ්ඩායමගේ සහයෝගය ලබා ගන්න පුළුවන් වේවි. නිර්පාක්ෂික පුද්ගලයෙක් ගෙනල්ලා ජනාධිපති පුටුවේ වාඩි කරවන්න. පක්ෂ දේශමාන අභිලාෂයන් නැති පුද්ගලයෙක් ගෙනල්ලා වාඩි කරව ගන්න. දේශමාන අධ්‍යක්ෂීම් තියෙන හොරගම් කරලා නැති ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් පිනිහිටපු එවැනි චරිත ඉන්න. එවැනි චරිතකින් කවුරු හරි ගෙනල්ලා පත් කර ගන්න පුළුවන්. අලුත් ජනාධිපති කෙනෙකු ගැන ජනතාව දරන අදහස් දැන් දූෂණේ වංචාව අනිවාර්යෙන් නැති වෙන්න ඕනේ. ඒක තමයි සියලු අරගල කරුවන්ගේ බලාපොරොත්තු උනේ. ඉදුල් නොවිච්චි දේශපාලන චරිතයක් තමයි මිනිස්සු ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. අනුර කුමාර දිසානායක මහත්තයා ඉස්සරහට එනකොට ගොඩක් කට්ටිය කැමැත්තෙන් ඉන්නවා අනිවාර්යෙන්ම. නව මූණවරක් එනවනම් හොඳයි කියලා හිතෙනවා. අර දාන් අදිනවා වගේ නැවතත් ඔක්කොම ඉන්නේ මේ බෝඩ් එකේම කට්ටියනේ. වයිසක කට්ටිය ඉන්න එක එච්චරම රටට සුදුසුත් නෙමෙයි. දැන් හොඳ තරුණයෝ ඉන්නවනේ, බුද්ධිමත් උගත් මිනිස්සු මේ රට පාලනය කරන්න. අපි එකම කාසිය දෙපැත්තක් ගැන කතා කරන්නේ. මොකද මේ හැමෝම හිටපු කට්ටිය පාර්ලිමේන්තුව දැන් මේ වෙනකොට දූෂිත වෙලා තියෙන්නේ. එතකොට දූෂිත ඡන්දවලින් තමයි මේ අනුප්‍රාප්තික ජනාධිපති එන්නේ. ඒන්නේ දූෂිත ජනාධිපති කෙනෙක්. අහගෙන හිටියා මේ බලාපොරොත්තු වෙන නායකයෝ කියලා තුන්කොන් සටනක් තියෙනවා කියලා. අනේ තුන්කොන් සටන දැක්කම හිනා ගියා. සුරංගනා කතා කිව්වට කරන්න පුළුවන් මිනිහෙක් හිටියේ නෑනේ. අනුර කුමාර දේශානායකත් කතා කරන්න ගත්තාම ලස්සන කතා කරන මිනිහෙක්. බදන් ලස්සනට දෙනවා. සජිත් ප්‍රේමදාසත් ඒ විදිහමයි. නමුත් රටක් අගාධර වැටෙන තත්ත්වෙදී තීද්දී ගොඩ ගන්න පුළුවන් කී ඉදිරියට ආපු මිනිහෙක් කවුද? පෙරදිච්චම හිටපු අගමැතිතුමානේ, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහනේ. මොන ක්‍රමයෙන් හරි මිනිහාගේ සිහිනයට එයා ළඟා වුණා. ඒ වගේ මිනිහෙකුට දුන්නට ප්‍රශ්නයක් නැහැ. අලුත් හෝටලයක් තියෙන්නේ. අයිතිකාරයා වෙනයි. පරණ කෝකි සෙට් එකම තමයි නැව තින්නේ. එක්කෙනෙක්වත් නැහැ පිරිසුදු දේශපාලකගේ. තරුණ නායකයෙක් බිහි වුණා නම් මම හිතන්නේ ගොඩක් කැමති වත්තට. ආනන්ද මහත්තයා හොඳයි කියලා හිතුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයත් පළපුරුදු කෙනෙක්. කවුරු හිටියත් අපිට මේ කරදරයක් නැතුව ඉන්න රට යථාතත්ත්වයට පත් කරනවා නම් හොඳයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හොරු මංකොලකාරයෝ ටිකනේ ඔතන ඉන්නේ. කොහෙට කොහෙට තල්ලු කලපත් කරගත්තත් ඕකම තමයි කරන්නේ. ඇත්තටම මමත් 69 ලක්ෂයට ඡන්ද දුන්නා. අපි හිතුවේ නෑ මෙහෙම පෙට්‍රල් නැති වෙන්න මෙච්චර මේ හාගණේ කියලා. හොරකම් කරන්නේ නැති අපිට විශ්වාසවන්ත පුද්ගලයෙක් තමයි මම නම් කියන්න එන්න ඕනේ. වෙනව නම් අනුර කුමාර හොඳයි. පර්ණ කෝපි කාලේ වාගේ නැතුව රට රටවල් එක කතා බහ කරලා සුහදව හොඳට රට ගෙනියන්න පුළුවන්. ගෝඨාභය මහත්තයා ආපු ගමන් කිව්වේ මොකද්ද? සිංගප්පූරු කරනවා කිව්වද? එයා අන්තිමට දැන් සිංගප්පූරුවටම ගියා. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රකාශයෙන්. දැනට පවතින ආර්ථික අමාරුකම් ජනතාව විඳින පීඩාව අවම කිරීමට නම් අඩු කිරීමට නම් අපට ස්ථාවර දේශපාලන තත්ත්වයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ தත්ත්වය ගොඩයිමට ඉක්මනින් ක්‍රියාමාර්ග නොගත්තොත් ජනතාවට ජීවත් වෙන බර තත්ත්වයට පත් වෙන්න පුළුවන්. දේශපාලන ස්ථාවරත්වයේ නැතුව IMF බැරි වේවි. මෙහෙම ගියොත් ජීවත් වෙන්න බැරි තැනට රටපත් වේවි. මේ තමයි ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රකාශයේ හරය. ඇත්තම කිව්වොත් දැනු ජීවත් වෙන්න බැරි තැනට අපේ ජනතාව පත්ව අවසන්. දැන් බලමු ආචාර්ය නන්දලාල් කියන මේ දේශපාලන ස්ථාවරත්වයේ මුලින්ම කොහෙන්ද ආරම්භ විය යුත්තේ කියලා.
කිසිදු විවාදයක් නැහැ පාර්ලිමේන්තුව දේශපාලන ස්ථාවරත්වයේ මුලින්ම පෙන්විය යුතුයි ඊළඟට සාමකාමී අරගලයන් විරෝධතාවයන් ප්‍රචණ්ඩත්වයේ දක්වා යාම වහා නතර කළ යුතුයි මේ තමයි රට ස්ථාවරයි කියලා පෙන්වන්නට තියෙන ක්‍රම දෙක දැන් බලමු ගෝඨාභය රට අතහැර ගිය අවස්ථාවේ සිට රටට මොකද වෙන්නේ කියලා ඒ ගැන ලියන්නට වෙන්නේ රාජපක්ෂ පෞල් ගසෙන්ම තමයි අපේ රටේ විශාලතම දේශපාලන පෞල් ගස රාජපක්ෂ පෞල බව අවිවාදාත්මකයි මහින්ද චමල් බැසිල් ගෝඨාභය ශශීන්ද්‍ර නාමල් මේ ලැයිස්තුවේ බලගතුම චරිත මහින්ද රාජපක්ෂව මේ රටේ ජනතාව පරාජය කරනවා ඔහුට මැද මුලනටම යන්න වෙනවා අය මහින්දව දේශපාලනයට ගේන්නේ මහින්ද සුළඟ ඒ සඳහා නිර්මාණය වුණු පක්ෂය තමයි පොහොට්ටුව පොහොට්ටුව හැදුවේ රාජපක්ෂ පෞල වෙනුවෙන් බැසිල් රාජපක්ෂ දැන් බැලූ බැල්මට මහින්දත් නැ බැසිලුත් නැ ගෝඨාභයත් නැ චමල් ශශීන්ද්‍රලා නාමල්ලා මේ කවුරුත් බැලූ බැල්මට පේන්නේ නැ ඒගොල්ලෝ නැ වගේ තමයි අපට පේන්නේ ඒ නිසා අද පොහොට්ටුවට නායකයෙක් නැ රජෙක් නැ වගේ තමයි ඊළඟට පේන්නේ නමුත් යථාර්ථයේ ඒක නෙමෙයි පොහොට්ටුව තාම රාජපක්ෂ ලගේ බැලූ බැල්මට නම් දැන් ඉන්නේ වික්‍රමසිංහ කෙනෙක් මේ ඉන්න වික්‍රමසිංහයි ගෙදර ගියා වගේ පේන රාජපක්ෂලයි එකමද එකම කණ්ඩායමක්ද එකම මිතුරන්ද එකම පැලැන්තියක්ද කියලා බලමු මහින්දව පරාජය කළේ මෛත්‍රී රනිලු එකට එකතු වෙලා ඒ රාජපක්ෂල අන්ත දූෂිත හොරුන් බව ප්‍රසිද්ධේම කියමින් විශේෂයෙන් රාජපක්ෂලගේ රත්රම් පාට අශ්වීන් ලැම්බෝගිනිත් වේදිකාවල රැව් පිළි රැව් දුන්නා තාජුඩීන්ලා ලසන්තලා මරපු විදිහත් කිව්වා එදා රටම හිතුවා යහපාලනේ ඇවිත් රාජපක්ෂලව කූඩු කරයි කියලා කවවත් කූඩු කළේ නැහැ ඒ වෙනුවට කූඩු වෙන්න සිද්ධ වුණේ ඡන්දේ දීපු අපටයි. ඒ රාජපක්ෂලත් මේ රාජපක්ෂලත් එක්ක කළු කෝපි බොමින් අපව අන්දපු හැටි ගැන කිය කිය hina වෙන්න ඇති. ඊළඟට යහපාලනේ පතුරු ගසමින් මහින්දලා වේදිකාවට නැග්ගා. යහපාලන හොරකම් ගැන වේදිකා පුපුරන්න කතා කළා. මහබැංකුව මහදවල් කඩපු හොරා කියලා රනිල්ට කිව්වා. රනිල් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු නඩය මහබැංකුවෙන් රුපියල් කෝටි 3600ක් ගැහුවා අපි ආවම බලාගමු කිව්වා ඒ එකම පාස්කු බෝම්බේ පිපුරුවා ලේ ගලාගෙන ගියා ජාතික ආරක්ෂාව බින්දුවට දැමු රනිල් මෛත්‍රී දෙන්නව මුල්ලටම හේතු කළා මෙහෙම කරලා ඒ ලේ මතින් බලයගත් පොහොට්ටුවේ අගමැති වුණේ මහින්ද ජනාධිපති වුණේ ගෝඨාභය මහබැංකු හොරකමට කොහොම වුණත් අඩුම ගානේ පාස්කු ප්‍රහාරයේ වගකීමවත් රනිල් මෛත්‍රී පිට යාවි කියලා කාදිනල් හිමි ප්‍රමුඛ කතෝලිකින් පවා විශ්වාස කළා තව පොඩ්ඩෙන් ජීවිතාන්තයේ දක්වා හිර යන්න වෙන්නේ අර හිටපු පොලිස්පති පූජිතටයි හේමසිරිටයි දෙන්නා යාන්තම් බේරුණා අන්තිමට හිරේ ගියේ මුන් ඔක්කොම යාළුවෝ කියපු රංජන් රාමනායක විතරයි කියලයි අපට නම් මතක මාළුවට ජලය නැතුව ඉන්න බෑ වගේ රාජපක්ෂලට බලය නැතුව පුරුදු නෑ ඉන්න බෑ අඩුම ගානේ බලලෙකු ලවා හෝ කොස්සට බාව ගන්න තමයි බලන්නේ දැන් බැලූ බැල්මට ඒක පැහැදිලි නේද ඒ රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂලා කියන්නේ එකම බෝට්ටුවේ කණ්ඩායමක් කියලා. රනිල් මහින්දවත් ගෝඨාභයවත් ගෝඨාභයලා රනිල්වවත් කවදාවත් කූඩු කරන්නේ නැහැ කියලා දැන් සනාථ වෙලා අවසන්. අන්තිමට මේ දෙගොල්ලන්ටම මාරුවෙන් මාරුවට දීලා කන්න නැතුව බෙහෙත් නැතුව ඉන්ධන නැතුව කූඩු වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවන අපට. හරි පැහැදිලි නේද? දැන් මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ රාජපක්ෂලගේ දේශපාලනයම තමයි රාජපක්ෂලගේ යටි කූට්ටු වැඩම තමයි ඒ රනිල් වික්‍රමසිංහ හරහායි එළබෙන පාර්ලිමේන්තුවේදී ජනාධිපති ලෙස වැඩ බලන ජනාධිපති රනිල් රාජපක්ෂව වැරදුනා රනිල් වික්‍රමසිංහව පත් කරන්න තමයි රාජපක්ෂ පොහොට්ටුව සූදානම් වෙන්නේ ජනාධිපති මල්ලෙන් වික්‍රමසිංහ බලලා එළියට පැන්නේ පොහොට්ටුවේ මහලේකම් සාගර කාර්යවසම් අතින්
ලැජ්ජාව නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි කියලා මේ බොහෝ දෙනෙකු ලබන 20 වෙනිදා දියවන්නාවේදී ඔප්පු කරන්න පුළුවන්. මොකද ඡන්දේ රහසිගතයි. නමුත් එකක් මතක තබා ගත යුතුයි. ඡන්දේ රහසිගත වුණාට ප්‍රතිඵලය පේනවා. ප්‍රතිඵලය විවෘතයි. විවෘත ප්‍රතිඵලයේ මත තමයි මේ රට ස්ථාවර වෙනවද නැද්ද යන්න බොහෝ විට තීන්දුව වන්නේ. ලබන 20 වෙනිදායින් පසුව දැනගන්න පුළුවන් ඇත්තටම අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ වත්මන් සැබෑ ජනතා නියෝජනයේද කියලා. ඊළඟ ටෙලිවිෂන් ජනතා නියෝජිතින්ගේ හෘද සාක්ෂිය ගැනත් කතා කරමු නේද? අනුග්‍රහය සේවා රෙකෝඩ් කාඩ්පත් සමග බජාජ් වාහනයට සහතික කළ සේවාවක්. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින්. පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වගේ එක් වතාවක් ඇමති කංචන ටෝකන් එකක් හඳුන්වලා දුන්නා. පොලිම්බල මරා ගන්න එක දෙගුණ තෙගුණ වෙන්න ටෝකන් එක හේතු වුණා. දැන් QR කෝඩ් එකක් හඳුන්වලා දෙන බවයි ඇමති කංචන පවසන්නේ. නව වෙබ් අඩවියක්ද හඳුන්වා දීමට නියමිතව තිබෙනවා. ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා බස් රථ සහ දුම්රිය සඳහා අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණයන් ලබා දෙන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් පෞද්ගලිකව භාවිත කරන අනිකුත් සියලුම රථ වාහන මේ සියල්ලටම යම් යම් සීමාවන් පැනවීමට අපි තීරණය කළ තිබෙනවා. fuelpass.gov.lk කියන වෙබ් බඩවියට පිවිසිලා ඕනෑම පුරවැසියෙක්ට තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ තමන්ගේ තිබෙන ගුවන් ගමන් බලපත්‍ර අංකය ඒ දෙකම නැත්නම් තමන්ගේ තියෙන ව්‍යාපාර ලියාපදිංචි අංකය මේ තුන යටතේ තමන්ට ලියාපදිංචි වෙන්න පුළුවන් ඉදිරි දින කීපෙම ඔබට අවස්ථාව තියෙනවා මේ වෙබ් බඩවියට පිවිසිලා ඒ තමන්ගේ තොරතුරු ලබා දීලා තමන්ගේ වාහනේ ලියාපදිංචි කරගෙන ඒ අනුව තමන්ගේ QR කෝඩ් එක ලබා ගන්න. ඒ QR කෝඩ් එක තමයි තමන්ගේ මීළඟ ඉන්ධන ලබා ගැනීමේදී ඔබේ බලපත්‍රේ බවට පත් වෙන්නේ ඔබට ඉන්ධන පිරෝම්හල් වලින් ඉන්ධන ලබා ගන්න. එක හැඳුනුම්පත් අංකයකට එක ගුවන් ගමන් බලපත්‍ර අංකයකට හෝ එක ව්‍යාපාර අංකයකට ලියාපදිංචි කළ හැක්කේ එක වාහනයක් පමණයි. ඒ වාහන අංක එකතු කිරීමේදී විශේෂම චැසි අංකයක් ඉල්ලීමක් කරනවා. ඒ චැසි අංකයක් ඒක ඉදිරිපත් කළ යුතුයි. ඒ දෙක අපේ මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියත් එක්ක ගැලපෙනවා නම් පමණයි ඔබට QR කෝඩ් එකක් නිකුත් වීම සිදු වෙන්නේ. මේ ක්‍රමයක් එක්කම අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා තමන්ගේ වාහනේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය භාවිතා කරලා ඒ වාහනය සඳහා ඉන්ධන ලබා ගැනීම සඳහා. ඒ නිසා අනිවාර්යයෙන්ම සඳුදා සහ බ්‍රහස්පතින්දා කියන දින දෙක 0.12 වශයෙන් අවසන් වෙන අංකවලටත් 3 හෝ 4 හෝ 5න් අවසන් වෙන අංක සඳහා අඟහරුවාදා සහ සිකුරාදාත් 6න් 7න් 8න් හෝ 9න් අවසන් වෙන අංක සඳහා බදාදා සෙනසුරාදා ඉරිදා කියන දවස් 3 QR කෝඩ් එක සහ මේ දින කියන දෙකම අදාළ වෙනවා මේ ඉන්ධන ලබා ගැනීමේ කටයුතු කරන්න. LIOC සමාගමේ සිපෙට්කෝ ආයතනයේ ඕනම් පිරෝමහලකට අපි ඒකාබද්ධ වෙන විදිහට තමයි මේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ කෙටිදුර දහවන ශූර යුපුන් අබේකොන් ඇමරිකාවේදී ආරම්භ වූ 18 වන ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 තරඟ ඉසව්ව නියෝජනය කරමින් මූලික වටේ 5 වන ස්ථානය දිනාගෙන තිබෙනවා. එෙහිදී ඔහුට අවසන් පූර්ව වටේ අහිමි වී ඇත්තේ තත්පර 0.04 කින්. ශ්‍රී ලංකාවේ කෙටිදුර දහවන ශූර යුපුන් අබේකොන් ඇමරිකාවේදී ආරම්භ වූ 18 වන ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලියට සහභාගී වුණා. එෙහිදී යුපුන් අබේකොන් මීටර් 100 තරඟ ඉසව්ව නියෝජනය කරමින් මූලික වටේ 5 වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. යුපුන් එම තරගයේදී 5 වන ස්ථානය හිමි වුණේ තරගයේ නිම කිරීමට ගත වූ කාලය තත්පර 10.19 කින් අවසන් කිරීම හේතුවෙන්. මේ හේතුවෙන් යුපුන්ට මෙම තරගයේ අවසන් පූර්ව වටේ අහිමි වුණේ තත්පර 0.04 කින්. තරගයෙන් අනතුරුව යුපුන් අබේකෝන් තරඟ ප්‍රතිඵල සම්බන්ධයෙන් සිය නිල Facebook පිටුවේ සටහනක් තබා තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු වෙන සිටි බවත් එහෙත් ඇති වූ කාර්යබහුලත්වයේ සහ විවිධ ගැටලු හේතුවෙන් එය අහිමි වූ බවයි. තමන් කිසිසේත් මෙම ජයග්‍රහණය ගැන සතුටු වන්නේ නැති බවද යුපුන් අබේකෝන් පවසා තිබෙනවා. තමන් කිසිදු ලෙසකින් පරාජයට හේතු හෝ දිදහසට කරුණු කියන්නෙකු නොවන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් බලා සිටි සහ උදව් කළ සියලු දෙනාටම හදපිරි ගෞරවය සහ ස්තුතිය පුද කරන බවත් කෙටිදුර දහවන ශූර යුපුන් අබේකෝන් සිය නිල Facebook පිටුවේ සටහනක් තබමින් පවසා තිබෙනවා. උදෑසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. D
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.